Arde. හරි. ඔතන අපිට තියෙන පුතේ වෘන්ත පත්‍ර සටහන. අපි දිනේ දාගම් පුතේ දෙතරින් ටංගල දිනේ දාගම් 2021 නවවෙනි මාසේ අද 26. සමා වෙන පුතේ 27. 27 ග්‍රේඩ් 8 එක. හරිනේ. मेशीन हरने पड़ी कूम वेक के आ पुते वृंत पत्र सतहान कियान ने अगर वृंत पत्र सतहान के लकियान ने पुते दत्त निरूपणे किरी में क्रमयाक इसल्लप एकली मुनिल पाट पैनी दत्त निरूपणे किरी मसंद हा दत्त निरूपणे किरी मसंद हा दत्त निरूपणे क्रीम संधा दत्त निरूपणे क्रीम संधा दत्त निरूपणे क्रीम संधा निरूपणे क्रीम संधा භාවිතා කරන සටහනක් ලෙස භාවිතා කරන සටහනක් ලෙස භාවිතා කරන සටහනක් ලෙස භාවිතා කරන සටහනක් ලෙස वृंत पत्र सटहन देख्येक भाविता करण सटहन क्लेस वृंत पत्र सटहन देख्येक मम एक्सापल हरिगा बल एक्सापल मम दाने गणितर लखन की लखनु मन हिंदी लखन अटाई अनेक्कीना लखन नवयाई अनेक्कीना लखन दुनाई अनेक्कीना लखन दह अटाई अनेक्कीना लखन विसीहाय अनेक्कीना लखन तिस्पहाय අනිත්‍යකිනා ලකුණු 42යි අනිත්‍යකිනා 44යි තව එක්කෙනෙක් 50යි පුතේ මේ තියෙන්නේ දත්ත සමූහයක් මේ තියෙන පුතේ දත්ත සමූහයක් හොඳට අහගන්න හරිද මේ තියෙන පුතේ දත්ත සමූහයක් හොඳට අහගන්න මේ දත්ත සමූහය පුතේ වෘන්ත පත්‍ර සටහනට දානකොට මේ දත්ත සමූහයේ පුතේ වෘන්ත පත්‍ර සටහනට දානකොට වෘන්ත පත්‍ර පුතේ මේ සංඛ්‍යාවක් අරගෙන මේ එකක් අරගෙන මේක සංඛ්‍යාවක් ගත්තම පුතේ අපි මේ වෘන්ත පත්‍ර සටහන සකස් කරන විදිහ අපි අටින් පෙන්නනවා වෘන්ත පත්‍ර සටහන සකස් කරන විදිය අපි ඒකට කියනවා පුතේ එක්කි අපි ඒකට තම නමක් කියනවා යතුර මම යතුර ගන්නවා පුතේ 0.8 කියලා මම යතුර ගන්නවා ඕකෙන් තමයි උදාහරණේ පෙන්වන්නේ හරි ඕකෙන් තමයි පුතේ උදාහරණේ පෙන්වන්නේ මම ආ ගන්න ඕකෙන් තමයි පුතේ උදාහරණේ පෙන්වන්නේ යතුර මේ යතුර තියෙන පුතේ යතුරෙන් මම පෙන්වන්නේ වෘන්ත පත්‍ර සටහනේ මේ ඉලක්කන් සටහන් සංඛ්‍යා සටහන් කරන විදිය මම මුලින්ම ගන්නම් 0.8 පුතේ වෘන්ත පත්‍ර සටහනේ මම සංඛ්‍යා ලකුණු කරන්නේ බින්දුව සහ 8 ඒ කියන්නේ මේක වෘන්තෙට මේක වැටෙන්නේ පුතේ වෘන්තෙට
मेघवेटे पात्र ऐसर मेघट मेघपुते पलविनी गान है दुआ अमार मुदान आ पना स्पहर दाला तीन पना हाँ पलविनी गान अमार देविनी गान टिका क्लेसी तुंगिनी गाने पासे लंका भी ओ नेम गाना सैदी है कर ये तो कोटो आई वसा के नहीं नो ने कीवीनी गाने ने कांग इवसांग इन नो ने द तुंगिनी गाने में ने कांग इवसा के नहीं दो अरे देंग आगे नहीं यातुरा किया ने बुते मैं आपी क्या मध्य का करना बोलूँ दहातुरा गातो में तें तें ने काई तुनाई एक ने वृंत पैत्र टा धाया स्थान है पात्र पात्र पैत्र होंगे पात्र पैत्र हरि समाहरुपुते हरी एक अन्य पुत्र में वृंत पात्र की ने के तेरुम तमाई वृंत की अन्य पुत्र विद्या वे नाटु अटे वृंत की अन्य नाटु है आलाती रहने वृंत की अन्य पुत्र नाटु अटे में नाटु का पात्र साकास्तिलाती है ने विधि है अरे सामान्य पुत्र गहक है नेट्टे गहम पुत्र अरे पात्र साकास्तिलाती है ने वाने उदाहरण हो दम पात्र तमाई पुत्र पापड़न शाके अरे आप क्या ने लाडप्पा की लगे लाडप्पा लाडप्पा हरे හරි ඔයත් පොඩි කාලේ සෙල්ලම් කරලා ඇදෙන පුතේ එතකොට එක එක જાතිය කොළ ගේනවා හරි ඒකෙන් පුතේ පපඩම් කොළේ කියන්නේ පුතේ ඔන්න අර අර ලාඩප්ප කොළේට පපඩම් කොළේ කියන්නේ හරි වැටහිරියා කියලා කියනවා පුතේ වැටහිරියා කියලා කියනවා නේද වැටට හිර වෙන්න හදන නිසා පුතේ වැටහිරියා කියලා කියනවා රයිට් එතකොට පුතේ වෘන්ත කියන්නේ නැට්ටට නටුවට මේ හැම තැනටම පුතේ දැන් වෘන්ත වෘන්ත කියලා දාන්න බෑ එමුනොත් එම් මේක සින්දු මාරුණන පුතේ रोस मल वृंते नटू नोड़ वृंते नटू आइंकल वृंते दल रोस मल वृंते वृंते नोवे मल सिंबिमी अला तीन इकते वृंत की अन्नपुते नटू अट इतना अतुरुते मेपे बिंदु मेपे अट मेनपुते बिंदु मेपे अटया එතකොට 9 ලකුණු කරන්නේ කොහමද 9 ලකුණු කරන්නේ කොහමද බිඳුවයි 9යි බිඳුවයි එහෙම බෑ පුතේ මේ පැත්තට දාන්න ඕනේ එක බිඳුවයි එක බිඳුවයි එහෙනම් 9 දාන්නේ බිඳුවයි 9යි දැන් හරිද දැන් මට කියන්න මොකද්ද මේ 8න් කියන්නේ මොකද්ද බිඳුවයි 8යි 9න් කියන්නේ මොකද්ද බිඳුවයි 9යි ආයි මෙන්න මේ 10 ස්ථාන වෙනස් වෙනකොට තමයි අලුත් එක්කෙනෙක් ගන්නෙ අලුත් 10 ස්ථානය 1යි 3යි අන්න අලුත් එක්කෙනා 1යි 3යි ඊට පස්සේ 18 ලියන්නේ කොහොමද මේ 1යි මේ 8යි ඊට පස්සේ පුතේ ඔන්න 10 ස්ථාන වෙනස් වුණා 2යි 6යි තව දෙකේව නැහැ 10 ස්ථාන වෙනස් වුණා 3යි 5යි 10 ස්ථාන වෙනස් වුණා 4යි 2යි ආය එතනම 4යි 4යි ඊට පස්සේ 10 ස්ථාන වෙනස් වුණා 5යි 0යි මෙන්න මේ සටහනට අපි කියනවා මොන සටහනද වෘන්ත පත්‍ර සටහන. මොකද්ද මේ සටහනට කියන්නේ වෘන්ත පත්‍ර සටහන. ඕක යටින් පුතේ උදාහරණ කියලා දාලා මේක ටැග් ගාලා ලියා ගන්න.
හරි පුතේ උදාහරණ ගාන ලියලි ඉවර නම් අපි යනවා අපේ පළවෙනි ගානට බලන්න පුතේ පළවෙනි ගාන පළතුරු වෙළඳ සැලක දින 10ක් තුල විකුණු පළතුරු බීම පිළිබඳ තොරතුරු වෘත්තපත සටහනක දක්වන්න ඉහත දත්ත වෘත්තපත සටහනක දක්වන්න පුතේ දක්වනකොට පුතේ මතක තියාගන්න මේක පුතේ දක්වන්නේ ආරෝහණ පිළිවෙලට කියලා මතක තියාගන්න එතකොට මේ පැත්තේ ඉන්නේ වෘන්ත මේ පැත්තේ ඉන්නේ පත්‍ර ඔයා පුතේ යටින් යතුර දාන්න ඕනේ කී එක යතුර යතුර පුතේ එන්නේ කොහමද 2 8යි මේ 2 8න් අඟවන්නේ මොකද්ද 28 මේක තමයි පුතේ යතුර 2 8න් අඟවන්නේ මොකද්ද 28 දැන් මට මෙතන තියෙන මොදි පොඩිම එක මට කියන්න tag ගාලා පොඩිම සංඛ්‍යාව මොකද්ද තෝරන්න පොඩිම සංඛ්‍යාව ඔයන් tag ගාලා පොඩිම සංඛ්‍යාව මොකක්ද තියෙන්නේ 26 අන්න යාට හරියක් දා ගන්න 26 හැදෙන්නේ 2 6යි 2 6 එතනින් පටන් ගන්න ඊට පස්සේ පුතේ පොඩි එක්කෙනා කවුද 26ට පස්සේ 27 එහෙනම් එන්නේ 2 7යි 2 7යි ඊට පස්සේ එක්කෙනා කවුද මට කියන්න 28 ඒ කියන්නේ 2 8යි එයාමයි 2 8යි ඊට පස්සේ 29 අර ඒ 10 ස්ථානෙමයි 2 9යි ඊට පස්සේ එන්න අපිට 30 30 නම් ඔන්න පුතේ 10 ස්ථාන වෙනස් වෙනවා 3.0යි ඊට පස්සේ 30ට පස්සේ එන්නේ 35 3.5යි 35 ඊට පස්සේ 37 3.7යි 37 ඊට පස්සේ 39 3.9යි 39 ඊට පස්සේ 40 40 කියන්නේ 4.0යි ඊට පස්සේ 41 41 කියන්නේ 4.1යි පුතේ මෙයා ගන්න මේ රහසක් කියනවා යාට මේ වෘන්ත පැත්ත නෙමෙයි පුතේ පත්‍ර පැත්ත මොකද්ද මොන පැත්තද ප්‍රවේශමෙන් පත්‍ර පැත්ත ඒ පැත්ත ගණන් කරන් 1 2 3 4 5 6 7 8 9 10යි ඒ 10 තමයි මෙතන තියෙනත් උනේ 1 2 3 4 5 6 7 8 9 10යි තංගල මේක අඳින ඉවරයි ගන්න අඩි රූල් ඕනෙමත් නෑ ඉතින් කමන්න නෑ ඉතින් හදමු යාලට තමයි බැරි
ඊට පස්සේ පොල්ගස් පොල්ගස් ගාන. ඉතින් බලන් ඉන්නද පොල්ගස් ගාන හැදුවේ නැද්ද? ඈ මේ පුතේ මේ පැත්තෙන්නේ වෘන්ත, මේ පැත්තෙන්නේ පත්‍ර. යතුරු දාන පුතේටක් ගාලා යතුරු මොකක්ද දෙන්නේ? යතුරු එන්නේ අපි ගම් පුතේ පළවෙනි එක 15 වෙනි 1.5යි. 1.5න් කියන්නේ 15. දැන් ටක් ගාලා පුතේ දාන්න 1.5න් කියන්නේ 15. මුලින්ම හම්බෙන පොඩි මෙක්කෙනා කවුද පුතේ? 8. එහෙනම් පුතේ 8 නිකන් දාන්න බෑ 0.8 කියලා දාන්න ඕනේ. ඊට පස්සේ පුතේ 9 නිකන් දාන්න බෑ 0.9 කියලා දාන්න ඕනේ. ඊට පස්සේ පුතේ 8 9 ඊට පස්සේ 10 10 කියන්නේ 1.0යි. පස්සේ 10 ඊට පස්සේ 10 මේ දා. ඔය ගන්න ඒවට පුතේ හරි දා ගන්න. 10 ඊට පස්සේ 11 නෑ 12. 12 කියන්නේ 1.2යි. ඊට පස්සේ 12 13 නෑ 14 නෑ 13 තියෙන 1.3යි. 14 නෑ 15 තියෙන 1.5යි. ඊට පස්සේ 16 තියෙන 1.6යි. 17 තියෙන 1.7යි. ඊට පස්සේ 15 දෙකක් තියෙනවා පුතේ. 15 දෙකක් තියෙන 1.5යි 1.5යි කියලා දෙපාරක් ලියන්න ඕනේ. හරි ඔයා තනියෙන් හදන්නකෝ මම එක්කෙනෙක්ගෙන් අහන්නම් කොහමද කියලා අවසානේ මම එක්කෙනෙක්ගෙන් අහන්නම් හරි හරි පුතේ අපේ ගෙදර පොඩි ළමයා පුතේ බම්බරයක් හදලා පොඩ්ඩක් බලන්න නැත්තම් නිින්ද යන එකක් නැහැ පුතේ හරනේ නැත්තම් නිින්ද යන එකක් නැහැ ආ ලොකු ළමයා පොඩි ළමයා ලොකු ළමයා හදලා තියෙන්නේ හරනේ මේක දැන් පුතේ පන්ති ළමයි ඔක්කොටම පෙන්නලු බම්බරයක් හැදුවා කියලා තනියෙන් හරනේ රයිට් හරි නැත්තම් පුතේ ඔක පෙන්නන කම්මඩ ගණන් හදන්න හම්බෙන්නේ නැහැ හොඳේ දැන් අපි හම් පුතේ ටග් ගාලා කායි ගෙදර දයන්නේ ඉරිෂි මල්සා මට මේක සංඛ්‍යා ටික කියන බැරියටක් ගාලා දැන් පැටියා කියලා කියන්නත් බෑ මේ ළමයිට අපිට ගාලා ඔතේ සංඛ්‍යා ටික කියමුටක් ගාලා ඉරිෂි මල්සා ඔය ඉන්නේ මගේ පල්ලා හින්න රයිට් ඉරිෂි මෙතන හරි 10 හරි 12 හරි 13 හරි 15 හරි 1.5 හරි ඊට පස්සේ 1 1.6
একাই হায়ে, একাই হাতে একাই হাতে, একাই আটে একাই আটে, একাই নামে একাই নামে। এটা পাচ্ছে মিতানে দেখ দেখাই দেখাই বিন্দু কও দেখাই এক দেখাই তুনে দেখাই তুনে দেখাই হাতরে ইচ্ছরাই তিন তা তুনাই বলে নেই দে না রাইট স্যার অন্য পথে বরুন্দ পাশাটা হানে ইরে ইহা পেতে আ ইহা পেতে হান্ডিয়া কামার ইহা পেতে পুতে আমার ইহা পেতে গান পুতে ইহা পেতে গান ওয়া দেন গান ডোনে পুতে মেয়া গান মে বলান গান ইহা পেতে পুতে মেতন তিনি বরুন্দ মেতন তিনি পাত্র মে ইয়াতুরেন তমাই পুতে ওক্কম বেনাস সিনে ইয়াতুরে ওতন তিনি পলবিনি এক্কিনা মল্ল গান ඒ සර් ඒ ටික පිළිවෙලටම ඕනේ ආරෝහණ පිළිවෙලටම ඕනේ නැත්තම් වැරදි පුතේ ඉවරයි ආ පිළිවෙලටම ඕනේ පුතේ බලන්න ඒකේ තියෙන පළවෙනි එක බලන්න 105 95 තියෙන 100 අපි 105 ගමු ගෙතන මේ වගේ පුතේ 105 කියන්නේ 10යි 5 ඒක තමයි පුතේ 105 වෙන්නේ 105 කියන්නේ 10යි 5 හැමතිස්සෙම මේ පැත්තර දාන්නේ එක ස්ථානයේ විතරයි හැබැයි මෙතන පොඩිම එක්කෙනා කවුද බලන්න පොඩි මෙක්කෙනා ඉන්නේ පුතේ 95 එහෙනම් 9යි 5 ඊට පස්සේ 97 9යි 7 ඊට පස්සේ 98 9යි 8 ඊට පස්සේ පුතේ තියෙන්නේ 100 100 105 105 කියන්නේ 10යි 5 අන්න එහෙම දැන් ටග්ගල් හදාගෙන යන්න මම එක්කෙනෙක් අල්ල ගන්නම්
अब मैं काम समझला से क्या टक्कर मर समझला से समझला से क्या टक्कर मर इधर बस से दहाई पहाई इधर बस से दहाई आ पुत्र दहाई पहाड़ तक काली करती है ना दहाई देखा हरी हरी इधर बस से दहाई पहा इधर बस से दहाई हाथ इधर बस से आय दहाई हाथ इधर बस से दहाई आटे इधर बस से एकोलहाई बिंदु एकोलहाई बिंदु इधर बस से आय एकोलहाई बिंदु इधर बस से एकोलहाई पहा इधर बस से एकोलहाई हाथ इधर बस से एकोलहाई आटे इधर बस से दोलहाई एक इधर बस से दोलहाई पहा इधर बस से दहातुनाई बिंदु इधर बस से दहातुनाई देख इधर बस से दहातुनाई तुना इधर बस से दहातुनाई पहा इधर बस से इच्छा रही थे इकाई देखाई तुनाई हाथराई पहाई हाय हाथाई यताई नमः दाये एकोलाई दोलाई दातुने दात्राई पावलाई दासे दाते दाने दाना में ऐनी थी इकाई देखाई तुनाई हाथराई पहाई हाय हाथाई यताई नमः दाये एकोलाई दोलाई दातुने दात्राई पावलाई दासे दाते दाने दाना में ऐनी थी मैं की विश्वास तीन आल एक ऐसी तीहेवा देखा तीन आल आरिया आर एक ऐसी तीहेवा बुद्धि देखा तीन हदा गम टक गाल දැන් බුදු ඇත්තන වෘත්තපත්‍රේම අවුලන්නේ නැහනේ ලේසියෙන් අවුලන්නේ නැහනේ ලේසියනේ මං කිව්වේ පළවෙනි ගාන අමාරුයි දෙවෙනි ගාන ලේසියි තුන්වෙනි ගාන ගේමක් නැහැ කියලා අපි හැමෝම ඩක් ගාලා හතරවෙනි ගානට එක්තරා සත්ත්ව විශේෂයක සතුන් 25කගේ උපත් ස්කන්ධය පුතේක තියෙන්නේ 6.1 මෙන්න පුතේ වෘන්දපත් සටහන බලා ගන්න වෘන්ත පත්‍ර ඒකේ යතුරු පුතේ මෙන්න ඒකේ යතුරු එන විදිය एक तीन हयाई दशम एक पुते हयाई एक एक हयाई दशम एक एक अतुरगण पुते हयाई एक हयाई दशम एक मित्र दिन पोड़ी मेक्कीना कौद बलन चूट मेक्कीना होयान होयान पुते टग्गाल चूट मेक्कीना कौद बलन हयाई दशम एक पोड़ी मेक्कीना हयाई दशम एक हयाई एक मेके तेरुम मुगद डैंग मेके तेरुम हेट पाई गाना तीन अद पाई दशम गाना तीन कौदे पाई गाना की मुके लगाओ दे तीनों रीने राइट तीन रीना होती है हर बुद्धि तेरा तीन नवा पाई दसम हाय पढ़ी में किनाए तो उन बुद्धि ने पाई हाय दम में के दिया बल आगे ने मैं हाँ ना को खाओर वाली टीचर के ने क्या हुआ ते मैं मुकाद्दे किया ला हारका वाके क्या ने पाप अनासाय किया ला यातुर दिया बालर तमाय उत्तर दे यातुर दिया बालर तमाय यातुर ने तुम एक आरी ने अन्य पाप हारका वाके यातुर बैलुआ ආ දසම ගණන් තියෙන්නේ එහෙනම් මේක කියන්නේ කොහමද ඔයා 5.6 මේ කියන්නේ කොහමද 5.6 56 කියලා කියනවද නැහැ 56 කිව්වොත් පුතේ මේ සත්ත්ව විශේෂණයම දානවා මේකෙ ඉන්න අරනේ දැන් ඉදිරින් පස්සට ගාලා දාගෙන යමු
හරි. පුතේ පහගම එකගෙන් දහන්න ගෝවින්දයා. ගෝවින්දයා සූදානම්. කියන ගෝවින්දයා. 6.1. 6.1. ඊට පස්සේ 6.1. 6.1. 6.1. 6.4. ඔව්. 6.7. 7. 6.8. 6.8. 6.8. 6.8. 7.2. 7.2. 7.3. 7.3. 7.5. 7.5. 7.6. 7.6. 7.7. 7.7. 7.9. 7.9. 8.1. 8.1. 8.2. 8.2. 8.3. 8.3. 8.4. 8.4. 8.5. 8.5. 8.5. 8.5. 8.6. 8.6. 8.9. 8.9. 9.0. 9.0. 9.3. 9.3. 9.5. 9.5. 9.5. 9.5. 9.8. 9.8. Right. දැන් පුතේ ගණන් කරමු ඔක්කොම 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 හරි 25 වගාන. Right එලකිරි. දැන් පෙරලන්න පුතේ එහා පැත්ත. එහා පැත්තේ ගණන් තුනට පුතේ උත්තර දාන්න තියෙන යටි. එහා ආ. ඔතන පස්ස දෙකක් තියෙන. හෝ හෝ. ඔතන පුතේ පස්ස දෙකක් තියෙන එහා පැත්තේ. තව තියෙනවා තව තියෙනවා. අඩුම උපත්ති ස්කන්ධය. පුතේ අඩුම උපත්ති ස්කන්ධයේ තියෙන 5.6. පුතේ දෙවෙනි ප්‍රශ්නය. අඩුම උපත්ති ස්කන්ධයේ 5.6. තුන්වෙනි එක. වැඩිම උපත්ති ස්කන්ධයේ පුතේ 9.8. වැඩිම උපත්ති ස්කන්ධයේ 9.8. ඔන්න ගණන් දෙක. හරි. මදුපුතේගෙන 6.88ට කලින් 7 දාන්න ඕනේ. සංසලිනෙත් මේ පොඩ්ඩක් යමු සංසලිල ගෙදර පොඩ්ඩක් යමු බලන්න සංසලි මොකද බලන්න කියන්නේ? සංසලි මොකද්ද සංසලි ඔය ඉන්නේ ඔයා තමයි. සංසලි මොකද්ද අවුලක් වෙලාද අවුලක් නැද්ද? නැහැ සර්. සර්ට වැරදිලාද මට වැරදිලාද? නැහැ මට වැරදිලා. ආ රයිට් හරි හරි. හරි. අනවන් පුත හොඳ ළමයි. Tamanට වැරදුනාම වැරදුනා කියලා කියන්නේ. आयतनेक सेवकैन समूहयक्गे सेवाकालय मासवलिं पहत देख्वी पुते उत्तर टिक दान थी नहीं अटे उत्तर टिक प्रश्नां के क्या टग्गाला वृंत पसतान दान पुते टग्गाला टग्गाला वृंत पत्र सतान दान टग्गाला පුතේ ටග්ගාල පළවෙනි ගානේ වෘන්ත පස් සටහන දාන පළවෙනි එකේ වෘන්ත පත්‍ර අංක එකේ එතන තියෙන පුතේ යතුරු යතුරු 120 පුතේ හැදෙන්නේ කොහමද 12යි බිඳුව සර් ඔය ටියුට් එකේද කරන්නේ ඔව් මේ ටියුට් එක සර් ඔය ටියුට් එකද කරන්නේ ඔව් ටියුට් එක තමයි චාරු ටියුට් එකේද කරන්න ඔව් ටියුට් එකේ තමයි කරන්න යට කොටුවක් තියෙන පුතේ ඒ යට කොටුවේ ප්‍රශ්න තුනට උත්තර තුන ලියන්න ඉඩ හදා ගන්න පොඩියට ඉතින් හදන්න පුතේ ඉතින් තියන අනෝ ලද පමණින් සතුරු වෙලා පුතේ පොඩ්ඩක් බේරගෙන එහාට මෙහාට කරන්න අරනේ ඔයා මේ කොටුව ඇතුලේ පුතේ අලි ඇතුණවන්න හදනවනේ ඉතින් කොහමද ගානක් හදන්නේ අපි මෙහා පැත්තට
ආ ජනල් පුතේ ඇවිල්ලා මම උදේ නිඳ ගිහලා කියලා දවස අදම් ගාවින්ද ප්‍රමුදේ පුස්පිකා කමාන් ප්‍රමුදේ පුස්පිකා දෙසන්දු චනෝල් කවුද පුතේ මේ කොණ්ඩේ කඩ අදාගෙන ඉන්නේ මොහිනී දුරුවිනිද ආ ගොතාගෙන නේ දැන් හරි හරි දැන් ගොතාගෙන හරි අන්ති පටන් ගන්නකොට කොණ්ඩේ කඩ අදාගෙන හිටි දැන් ගොතාගෙන හරි උදේ පළවෙනි ගාන කවුද හදන්නේ කවුද හදන්නේ සදේස් ඉඳවර දෙන්න කොණ්ඩ ගමන්නත් ඕනේ පිස්සෙක් වගේ රයිට් කිම සදේස් ටක් ගාලා 12 120 12 12යි අන්න එහෙම කිම 12යි 0යි 12යි 9යි 12යි 9යි 13යි 2යි 13යි 2යි 13යි 4යි 13යි 4යි 14යි 5යි 14යි 5යි 14යි 5යි 14යි 5යි දෙකක් වෙනවා 14යි 5යි හරි 15යි 6යි 15යි 6යි 15යි 8යි 15යි 8යි 16යි 2යි 16යි 2යි 16යි 4යි 16යි 4යි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි හරි පුතේ මේක හරි දැන් ඊළඟ ගාන දෙවෙනි ගාන හදන්න හදන්න අයියෝ හදන්න හදන්න ඊළඟ ගානත්
දැන් පුතේ ගරන්ටි හදන්න මම ඕනෙත් නෑ මං කොහොමද පළවෙනි ගාන විතරයි ඕනේ මාව දැන් හදන්න ඔක හදන්න දෙවෙනි ගාන හදන්න ඊට පස්සේ තුන්වෙනි ගානත් හදන්න යතුරු දාන්න හදාගෙන යන්න හදන්න හදන්න
අපුදී අල්ලගමු සඳලී සඳලී මට දෙවෙනි ගාන කියන්න සඳලී සඳලී මට දෙවෙනි ගාන කියන්න ටක් ගාලා බින්දුවයි නවය පොඩක් කියන්න යතුරු අපි දාමු යතුරු 30යි කියලා දාලා 30 කියන්නේ 3යි බින්දුවයි බින්දුවයි 9යි කියලා වාසි 1යි බින්දුව 1යි බින්දුව 1යි 2 1යි 2 1යි 5 1යි 5 1යි 7 1යි 7 1යි 8 1යි 8 1යි 9 1යි 9 2යි බින්දුව 2යි බින්දුව 2යි බින්දුව 2යි බින්දුව කවුද ගෙදර ටීවී එකක් දාන්න බලන්නේ කවුද ගෙදර ටීවී එකක් දාන්න බලන්නේ ටීවී එකක් නෙවෙයි නංගි පන්ති ආ නංගි පන්ති හා 2යි විතර පොඩ්ඩෙන් පැනුම් අහනවා මගේ දෙකයි බින්දුව දෙකයි බින්දුව ඊට පස්සේ දෙකයි එක දෙකයි එක දෙකයි එක දෙකයි එක දෙකයි දෙක දෙකයි දෙක දෙකයි තුන දෙකයි තුන දෙකයි හතර දෙකයි හතර දෙකයි හතර දෙකයි හතර දෙකයි පහ දෙකයි පහ දෙකයි පහ දෙකයි පහ දෙකයි හය දෙකයි හය බුදුහාම පුතේක දිග කියන්න දෙකයි හය දෙකයි හය දෙකයි හත දෙකයි හත දෙකයි හත දෙකයි අට දෙකයි හතේ තව එකක් තියෙනවා දෙකයි හතේ තව එකක් තියෙනවා හරි ඊට පස්සේ දෙකයි අට දෙකයි අට දෙකයි අට හවුද කකුල කොට දාන් ඉන්න කොල්ලා ආ දෙකයි අට ඊට පස්සේ දෙකයි අට දෙකයි අට දෙකයි අට දෙකයි අටවත් බුදු අම්මා පුතේ දෙකයි අට ආ ඊට පස්සේ දෙකයි නවය බෝඩ් එක ඉවර වෙන කලින් නතර කරනවා මේක ඊට පස්සේ දෙකයි නවය ඊට පස්සේ දෙකයි නවය නෑ නතර කරන්න ඇති දෙකයි නවය ඈ තවත් තියෙනවා දෙකයි නවයව 3යි බින්දුව 3යි බින්දුව 3යි බින්දුව 3යි බින්දුව එච්චරයිද එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි එකොළයි දොළයි දතුනයි දාතරයි පහළවයි දසයයි දාතයි දාටයි දානයි සීකයි විසිදෙකයි විසිතුනයි විසිහතරයි විසිපහයි විසිහයයි විසිහතයි විසිහටයි විසිනමයි තිහයි ආරයි එළකිරි තිහයි හරි අනුපතේ කාරි තිහයි හරි දැන් තුන්වෙනි ගාන කවු තුන්වෙනි ගාන ගැන අපි හැපතර යමු තුන්වෙනි ගාන ගැන අපි හැපතර යමු කවුද අල්ලගන්නේ කොල්ලෙක් අල්ලගමු टाइप करना टक गा मैंने जनरल दशेत और ना माइक ऑन करना जाने लगे जनरल सूदाना में ने जाने ले इलाका वस्ताव बारह लोड ने कत्ते ने मिसिरो किया ना टक गा ජනිල වෘන්ත පත්‍ර එතන තියෙන්නේ යතුරු එන්නේ 6යි 5යි කියන්නේ 6.5යි ජනිල මට ආරම්භය ගන්න ජනිලට ගාලා ජනිලගේ මයික් එක වැඩ කරන්නේ නැහැ මම කරද සෙටින් වල මොනවා හරි අවුලක් වෙලා තියෙනවා පීම් බඩ වැඩ නැහැ වැඩ කරන්නේ අද මයික් එක හදා ගන්න එනවා පොඩ්ඩක්. ට්‍රයි එකක් දාලා බලන්න මම ඊට පස්සේ ආයෙ එන්නම්. බෝනේ 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 4යි 3 නේද? ආයෙනවා කියන්න. 4යි 3 4යි 3 4යි 3 4යි 3 4යි 3 4යි 3 ඊට පස්සේ 5යි 2 පහයි දෙක පහයි හතර පහයි හතර පහයි පහ පහයි පහ පහයි හත පහයි හත පහයි හත පහයි හත පහයි අට පහයි අට පහයි අට පහයි අට
අනට අන්නේ පණ ඇතුව කියනවා ඊට පස්සේ 6යි බිංදුව 6යි බිංදුව 6යි 1 6යි 1 6යි 2 6යි 2 6යි 5 6යි 5 6යි 5 6යි 5 6යි 7 6යි 7 6යි 7 6යි 7 6යි 7 6යි 7 6යි 8 යක් යයි දරේට 6යි 8 6යි 9 6යි 9 6යි 9 6යි 9 රයි ඊට පස්සේ 7යි 1 7යි 1 7යි 2 7යි 2 7යි 3 මොස්ම ගැනීම පහසුතාව තියෙනවා වගේ 7යි 3 7යි 3 ආයි 7යි 3 7යි 7 7යි 7 7යි 7 7යි 7 7යි 8 7යි 8 7යි 8 7යි 8 7යි 8 7යි 8 ඊට පස්සේ ඉවරයිද ඉවරයිද හා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි ප්‍රය 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 රයිට් එතනක් තියෙන 30යි ඒක පුතේ අපෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්න අහනවා පුතේ මෙම වෙළඳ සැලේ කොපමණ කොමඩු ගෙඩි සංඛ්‍යාවක් විකිණීමට තිබුණේද කොමඩු ගෙඩි 30යි උත්තරේ පුතේ කොමඩු ගෙඩි 30යි කොමඩු ගෙඩි 30යි සර් ඊට කලින් 3යි 5 තියෙනවා කොහොම බලන්න ඊට කලින් 3යි 5 හරි මේක පුතේ 30 විකිණීමට තිබූ වැඩිම ස්කන්ධයේ සහිත වැඩිම ස්කන්ධයේ සහිත කොමඩු ගෙඩිය පුතේ ඉන්නේ ලොකුම ස්කන්ධේනේ 7යි 8 කිලෝග්‍රෑම් 7.8 අඩුම ස්කන්ධයේ තියෙන පුතේ කිලෝග්‍රෑම් 4.3 වෘන්ත පත්‍ර සටහන් අමාරු නෑ නේද මම ඔයාලට කිව්වනේද පළවෙනි එක තමයි අවුල් යනවා නම් යන්නේ පළවෙනි එක තමයි කියලා කිව්වා මතකයිද දෙවෙනි එක යනකොට ටිකක් හරියනවා කියලා කිව්වා මතකයිද තුන්වෙනි එකෙන් පස්සේ ගේමක් නැහැ කියලා කිව්වා මතකයිද රයිට් දැන් පුතේ ගේමක් නැහැ නේද දැන් ගේමක් නැහැ දැන් යන පුතේ පළවෙනි ගාන පුතේ අඳින්න දෙයක් නැහැ ඇඳලා තියෙන්නේ ආ පාපැදි දාවන මාත් එක්කම ගාන කියන්න මා කියනවා සමග මේ ගාතව පවසන්න පාපැදි දාවන තරඟකරුවකු මාසයක් තුල එක් එක් දිනයේ පුහුණු වීම කරන ලද දුර ප්‍රමාණය කිලෝමීටර් වලින් පහත වෘන්ත පත්‍ර සටහනේ දැක්වේ බලන්න පුතේ යතුරු දිහා බලන්න ඉස්සලා යතුරු ඔක අරින්න යන්න එපා දොර අරින්න එපා යතුරු නැතුව හරක වගේ නැට්ටෙන් උස්සලා පොළවේ ගන්න මම යතුරු තියෙන්නේ 5යි 1යි 5යි 1යි කියන පුතේ මොකද්ද 51 සර් වීඩියෝ ඔන් කරන්න බැරිද කියලා අහන. ඇයි පුතේ වීඩියෝ ඔන් කරගෙන මම මේ ඉන්නේ? හරි. පුතේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ලියන්න ඕනේ එහා පැත්තේ පුතේ. ප්‍රශ්න අංක 1 කියලා දාලා ඒකේ රෝම ඉලක්කම් 1. අපි මේ ප්‍රශ්න ටිකට උත්තර හමු අර කොණ්ඩේ කපලා තියෙන පොකුණක් ගාව ඉන්න නාන්න ගියපු තට්ට පුතාගෙන් අහමු අපි. නාන්න ගියපු තට්ට පුතාගෙන් අහමු. නාන්නගේ තට්ට පුතේ මට කියන්ටක් ගාලා ඔහු දිනකදී ගමන් කළ අඩුම දුර කීයද කිලෝමීටර් 15යි කිලෝමීටර් 15යි දෙවෙනි ප්‍රශ්නේ මොදර පුතේ ඉඳ තියලා නතරන් ඉඳ තිනවා මොහු දිනකදී ගමන් කළ වැඩිම දුර කීයද
किलोमीटर हेट पहाई किलोमीटर हेट पहाई तुंगनी एक मेम दत्तवल पराशय मट क्या पुते पराशय की पराशय पलवी तगल उत्तरे के दागम एक माइक का भी ऑफ करो औषधि उमे अंगना औषधि उमे अंगना औषधि के कैमरा व उल्ल तीन मांगी तन ने अर मेवे के बटलत दाने ने अर अर ब्लेवे ने एक सेटिंग वाला तीन अर ब्लेवे ने का एक बटलत दाने इतने अर अर बोंदे वेला वागे तीन पढ़ने का इनका मोहल्ल वाला राइट औषधि उमे अंगना दा देवी निकाल පුතේ දෙවිනි ගානේ තියෙනවා වෘන්තපත සටහන දක්වන්න දෙවිනි ගාන තනියෙන් හදාගෙන යන ටැග් ගාලා දෙවිනි ගාන ටැග් ගාලා තනියෙන් හදාගෙන යන්න ඉක්මනට පුතේ ළමයින්ගේ වීඩියෝ අපිට ඔන් කරන්න බෑ පුතේ Zoom වල හැට තමයි සමහරව ආනෝ සර් අපේ වීඩියෝ සර්ට් ඔන් කරන්න බැරිද කියලා පුතේ Zoom වල එකම එක නීතියයි තියෙන්නේ අනුන්ගේ වීඩියෝ එකක් අපිට ඔන් කරගන්න බෑ බලෙන්. ඒ කියන්නේ ඒ පැත්තින් ඉන්න එක්කෙනා කැමති නම් පමණයි වීඩියෝ ඔන් කරන්න පුළුවන්. මොකද දැනුත් ඒකට හේතුව කොහොම ඉන්නවද කියලා දන්නේ නැහැ නේ පැත්තේ ඌ. තේරෙනවද මං කියන එක? එතකොට ඒ අවසරය දෙන්න ඕනේ පුතේ ඒ පැත්තින් ඉන්න එක්කෙනාට තමයි අවසරය දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ පැත්තින් ඉන්න එක්කෙනාට තමයි අවසරය දෙන්න ඕනේ පුතේ. මං කියන එක පැහැදිලිද? හරි. වීඩියෝ ඔන් කරපන් කියලා පුතේ මැසේජ් එකක් එවන්න පුළුවන් ඔයාට. අර සංඥාවක් එවන්න පුළුවන්. वीडियो ऑन कर पी ऑन कर पी ऑन कर पी ये किया ला ऐहे में ऐरेन ना पुते वीडियो बालें ऑन कर गान ना बे आप इटे वाह कोई लोग इन्ना दिला दान नहीं पुते अरे ने राइट तग्गा ला देवी निकाना दागने हम
හරි. අපි පුතේ මේ ගාන අහන්නේ කාගෙන්ද? අපි මේ ගාන අහන්නේ කාගෙන්ද? සංසලේ නෙත්නේ. මට මේ ගාන කියන්න සංසලේ බෙල් එකක් කොමයිද තිනුරි? හරි. ඔයනේ සංසලෙත් මේ ලොකුව කෙනෙක් ඉන්නේ. Right. සංසලේ නෙත්නේ. මට කියන සංසලේ මේකේ වෘන්ත පස්සරහනේ දත්‍රිකටක් ගාලා කියන සංසලියෝ. කියන්නත් ගාලා. එකයි දෙකයි එකයි දෙකයි එකයි දෙකයි එකයි දෙකයි එකයි තුනයි එකයි තුනයි එකයි හතරයි එකයි හතරයි එකයි පහයි එකයි පහයි එකයි පහයි එකයි පහයි එකයි හයයි එකයි හයයි එකයි හතයි පුතේ ඔගේ 10 තියනවලු පොඩ්ඩක් බලන්න ඇස් පේන්නේ නැහැ මේ සංසලියට 10 1 බිඳුව ඇහැල්ලා ආද 1 6 ඊට පස්සේ 1 7යි 1 7යි 1 8යි 1 8යි 1 8යි 1 8යි 1 9යි 1 9යි අම්බෝ ඇති කයි නම් යයි ඊට පස්සේ 2යි 1යි 2යි 1යි 2යි 1යි 2යි 1යි ඉක්මනට ගියමු 2යි 3යි 2යි 3යි 2යි 3යි 2යි 3යි ඊට පස්සේ 2යි 4යි 2යි 4යි 2යි 4යි 2යි 4යි 2යි 5යි දෙකයි පහයි දෙකයි පහයි දෙකයි පහයි දෙකයි හයයි දෙකයි හයයි දෙකයි හතයි දෙකයි හතයි දෙකයි හතයි දෙකයි හතයි දෙකයි නමයයි දෙකයි නමයයි දෙකයි නමයයි දෙකයි නමයයි අම්බෝ ඊට පස්සේ 3යි 3යි 1යි 3යි 1යි 3යි 1යි 3යි 1යි 3යි 2යි 3යි 2යි තව 3යි 1ක් තියෙන හොඳට හොයලා බලන්න මට මට ඇස් පේන එකක් පේන්නේ නැහැ මේකෙල්ල 3යි 2යි 3යි 2යි 3යි 5යි තුනයි පහයි එච්චරයි හරිද බලන්න පුතේ 1යි 2යි 3යි 4යි 5යි අපි ආගේ මයික් ඔෆ් කරමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31ක් ආවනේ 31ක් ආවනේ 31යි නේ තියෙන්නේ ළමයි 30යි නේ ඉන්නේ 31ක් කොහෙන්ද ආරු අපි යමු කාගෙදර තිනුරිලා ගෙදරට යමු තිනුරිලා ගෙදරට තිනුරි තිනුරි නේ දොයි නොයින තිරනවද ලසෙන්ට මෙහා පැත්තේ මට යන ගම රත්නපුර ටවුමට යන කෑ ගන්න තිනුරි මඩ ගන්න මොකද වෙලා තියෙන්නේ දෙකේ පහ මේ දෙකේ පහේ දෙකක් නැහැ දෙකයි පහේ එකයි ඔව් ආ රයිට් දෙකයි පහේ එකයි සර් රයිට් මට ඕම කියන තිනුරි ටක් ගාලා ඊළඟ ප්‍රශ්නය සිසුවක විසින් වැරදි ඉර ලියා ඇති අඩුම වචන ගණන අඩුම වචන කීයද 10යි 10යි ඊට පස්සේ වැඩිම වචන ගණන වැඩිම වචන කීයද 25යි 25යි හතරවෙනි එක සිසුන් විසින් වැරදි ඉර ලියා ඇති වචන සංඛ්‍යාවේ පරාසය 25යි ආ 25යි 35ෙන් අඩු කරාම 10යි 25යි පස්වෙනි එක දත්ත වැඩියෙන් මහා අඩුවෙන්ම පිහිටා ඇති 10 කාණ්ඩ පිළිවෙලින් ලියන්න. දත්ත වැඩියෙන්ම සහ අඩුවෙන්ම පිහිටා ඇති 10 කාණ්ඩ පිළිවෙලින් ලියන්න. මොකද්ද? ලිව්වේ නැහැ ඒක. රයිට් අපි යමුටක් ගාලා එහා පැත්තට. අපි ආගේ මයික් ඔෆ් කරමු. අන්නේ ප්‍රශ්නේ උත්තරේ දන්නේ කෙනෙක් අත උස්සන්නටක් ගාලා. අලසෙන් පුතා දන්න ලසෙන් ලැගෙදෙන් බලන්න බලන්න. දත්ත වැඩියෙන්ම සහ අඩුවෙන්ම පිහිටා ඇති
दहाई कांड पिलीवेरीन लिया दहाई दहाई इंदान दहना में ऐन कांती ऐन ठीक है दत्ते वैडी ऐन मसाहा अडू ऐन म पिहिता ऐति दहाई कांड पिलीवेरीन लिया बै बै एक बैंड बै बने किने का प्याल लगा විනාඩි එකක් දෙන්නම් පුතේ සෑහෙන කල්පනා කරලා උත්තරේ හොයන්න බලන්න. හොඳට කල්පනා කරන්න බලන්න පොඩ්ඩක්. දත්ත වැඩියෙන්ම හා අඩුවෙන්ම පිහිටා ඇති 10ේ කාණ්ඩ පිළිවෙලින් ලියන්න. අන්න ඖෂධි උමයන් ගන්න දන්නවලු. කියන්න ඖෂධි. औषधि किया दहाई इंदान दहाना में ताई तीहे इंदान तीस पहाताई बालम वेल ट्राई मतलब उत्साह या पुते में के उन्हें अन्य बालों को पुते मगर तीन ने दात्ते वैडीये नहीं दत्ते वैडिये मतीन ममेगे एकाई देकाई तुनाई हतराई पहाई हायाई हताई अटाई नमयाई दहायाई एकोलाई दोलाई एकाई देकाई तुनाई हतराई पहाई हायाई हताई अटाई नमयाई दहायाई एकोलाई दोलाई धातुनाई इधर दत्ते वैडिये मतीन बुते में देके कांडे तो दहाय उड़े तीन एके कांडे वाद एके कांड अन्य दत्ते वैडिये तीन टिकली आन नलु मनोद दहाय दोलाहा दहातुन दहातर පහළව පහළව දාසය දාහත දහාට 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 දහනමය දහනමය මේ වැඩියෙන් තියෙන දත්ත වැඩියෙන් තියෙන ටික දත්ත අඩුවෙන් තියෙන පුතේ මේ කෙනේ නම් 31 31 31 32 35 සිංහල තේරෙන්නේ නැහැ මේ උන්ට ඒකයි වැඩේ වෙලා තියෙන්නේ සිංහල තේරෙන්නේ නැහැ දැන් ඔක හොඳටම කියනවා දත්ත වැඩියෙන් තියෙන සහ අඩුවෙන්ම තියෙන 10 කාණ්ඩ ටික ලියාගෙන යන්න ලෝ එතියේ ලියාගෙන යන දේ ඔක්කොම ටික කවිෂා දිව්‍යාංජලි යනමන කවිෂා දිව්‍යාංජලිගේ දෙට කවිෂා කෑ ගහන මට පේනවා කියන්න කවිෂා කවිෂා ඇයි සර් ඔයාගේ මයික් එක ඔන් කරලා තියෙන සර් කියලා දාලා තියෙන සර් කියලා නෑ නෑ එතන උදේ මේ දාලා එවලා තියෙන කවිෂා වෙන කවිෂෙද්ද ලමගෙන බලන්න ගලා අශිනි අශිනි කගල් ටයිප් නැෂි අශිනි විහංගා අශිනි උමානේ නෑ නැෂි යවතර නැෂි Ask to start with you. දැන්පුර තුන් මිනි ගන්න ටක් ගලලා ගමු තුන් මිනි ගන්න මාළු පාන් අලවිය සහ පළතුරු බීම අලවිය තියෙන පුතේ 6යි 3යි කියන්නේ පුතේ 63 8යි 1යි කියන්නේ පුතේ 81 ප්‍රශ්න ටික තියෙන පුතේ යහපැත්තේ
දිනක අලෙවි වූ බලන්න පුතේ ප්‍රශ්න ටික තියෙන එහා පැත්තේ හරියනම් බලන්න ප්‍රශ්න ටික දිනක අලෙවි වූ අවම මාළු පාන් ගණන එහෙනම් පුතේ අල්ල ගන්න ඕනේ මාළු පාන් එක පළතුරු බීම නෙමෙයි මාළු පාන් අල්ල ගන්න මාළු පාන් එක එහා පැත්තේ පෙරලන්න අඩුම මාළු පාන් කීයද පුතේ 54යි පළවෙනි එකේ උත්තරේ 54යි දෙවෙනි එක දිනක අලෙවි වූ උපරිම මාළු පාන් ගණන උපරිම පුතේ 95යි උපරිම මාළු පාන් 95යි ඊට පස්සේ තුන්වෙනි එක මාළු පාන් අලවියේ පරාසය පරාසයේ පුතේ 95න් අඩු කරනවා 54 උත්තරේ 39යි ඔව් සමා වෙන පුතේ 41යි 41යි දිනක අලෙවි වූ අවම බීම බෝතල් ප්‍රමාණය අවම බීම බෝතල් පුතේ බීම බෝතල් බලන්න 8යි 4 වෙනි එක පුතේ 8යි 0.8 දිනක අලෙවි වූ උපරිම බීම බෝතල් උපරිම බීම බෝතල් පුතේ 96යි 5 වෙනි එක 96යි පළතුරු බීම අලවියේ පරාසය පුතේ 96න් අඩු කරනවා පුතේ 8ක් උත්තරේනේ පුතේ 88යි මාළුපාන් අලවිය හා පළතුරු බීම අලවිය සංසන්දනය කර ඔබේ නිගමනයන් ලියා දක්වන්න මාළුපාන් සහ පුතේ පළතුරු බීම අලවිය සංසන්දනය කර ඔබේ නිගමනයන් මාළුපාන් සහ පළතුරු බීම අලවිය පුතේ සංසන්දනය කරලා ඔබේ නිගමනයන් අනේ නිගමනේ දන්නේ කෙනෙක් අත උස්සා සවිඳු ලසෙන් පුතා කියන බන් ලසෙන් පුතා ඔබේ නිගමනට දැන් නිගමනේ කියන පුතේ හිතන දේ ලසෙන්ට මොනවද හිතෙන්නේ මේ මාළුපාන් බිස්නස් එක ගැනයි ඒ බොහුනේනේ මාළුපාන් බිස්නස් එක ගැනයි පළතුරු බීම බිස්නස් එක ගැනයි ලසෙන්ට මොකද්ද හිතෙන ලසෙන් පළතුරු බීම වලට වඩා වැඩියෙන් මාළු අලවිය වැඩිය පළතුරු බීම වලට වඩා වැඩිපුර මාළු අලවිය වැඩි මාළුපාන් අලවිය කොහොමද එහෙම කියන්නේ සෝමේ දින කාලේ වූ මේ මාළු පාන් ගන්න 50 අවම මාළු පාන් ගන්න 54යි උපරිම මාළු පාන් ගන්න 95යි ඒ දෙක එකතුව මේ 149යි එතකොට ඇයි එකතු කරේ ඇයි එකතු කරේ මොකටද එකතු කරේ මොකටද ආ මාළු පාන් ගන්නයි උපරිම මාළු පාන් ගන්නයි එකතු කරේ මොකටද මං අහ තේර මාළු පානින්ද තේර මාළු පාන් ගන්නද ඒක එකතු කරන්න ඕනේ එහෙනම් ඔක්කොම එකතු කරනවා නෑ ඉතින් ඒවා විතරයිනේ මාළු පාන් නෑ 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 ඒ නෑ 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 ඒ නෑ 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 ඒ ගන්න එපා මිනිස්සයෝ නෑ 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 ඒ නෑ 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 ඒ ගන්න එපා එහෙම කියන්න බෑ සුදු මහත්තයා එහෙම කියන්න බෑ ඇයි සර් එහෙම කියන්න බැරි එහෙම කියන්න බැරි හේතුව පුතේ බලා ගන්න එහෙම කියන්න බැරි හේතුවක් තියෙනවා බැරි වෙලාවක් පළතුරු බීමක මෙහෙම වුණා නම් පළතුරු බීමක 0.8යි එක දවසක් 0.8යි ඉතුරු ඔක්කොම 90 ගණන් ඉතුරු ඔක්කොම 90 ගණන් දැන් කියනකො මොකද්ද කියලා එද 91යි ඉතුරු ඔක්කොම 90 ගණන් දැන් මට කියනවා නම් වැඩිපුර බිස්නස් එකක් තියෙන පළතුරු එකේද මාළු පාන් එකේ ඈ දැන් පුතේ එක දවසක් 8ක් එක දවසක් 8ට විකුණලා එක දවසක් බෝතල් 8යි විකුණලා තියෙන එක දවසක් නිකන් හිතන්න එක දවසක් විකුණන්නේ බෝතල් 8යි ඉතුරු දවස් 29න් විකුණලා තියෙන 90 ගන්න 90 ගණන් විකුණලා තියෙන හැබැයි මෙතන තියෙන්නේ 54යි අනිත් එක පුතේ 95යි හැබැයි මෙතන 50 ගණන් 60 ගණන් 70 ගණන් 80 ගණන් තියෙනවා. එතකොට මීට වඩා මෙතන බිස්නස් වෙලා කියලා තේරෙනව නේද මේ ගා මේ මම කියන්නේ මේ ගාන නෙමෙයි මම දැන් මේ මම දුන්න උදාහරණේ. අර මිනිහාගේ මොලේ කචල් වෙන මම දාපු උදාහරණේ බලන්න. හරි. එතකොට දැන් එයා කියන විදිහට
අනුපාය 54 එකතු කරාම 130 ගානක් 90 ගානයි 8යි එකතු කරාම එන්නේ 99යි එතකොට කොහොමද තීරණය කරන්නේ වැඩිපුර බිස්නස් එකක් තියෙන්නේ මාළු පාන් වල කියලා දැන් මේ දෙක දිහා බැලුවම වැඩිපුර බිස්නස් එකක් තියෙන්නේ මොකේ ලසේ මයික් ඔන් කරලා තියෙනවා පළතුරු බීම් වල ආ දැන් මෙහෙම බැලුවොත් එම් පළතුරු බීම් වල ඇයි 90 ගාන ගාන දවස් 29 යම්ම ගිහිල්ලා 91 91 91 91 91 91 91 95 95 95 95 99 99 99 එහෙම පළතුරු බීම් වල හරි මෙහෙම ගත්තොත් දැන් මේකේ 90 නම් හරියටි මාළු පාන් කියන උත්තරේ හරි හැබැයි බුදු ඔතන එන්නේ නිගමනේ තමයි අගත් ඔක පුතේ මතක තියාගන්න මෙන්න මෙහෙම අවස්ථා තියෙනවා සමහර දැන් ලසෙන්ට කියපු අදහසම තමයි පුතේ සමහර ඉස්කෝලේ ටීචර්ලට එන්නේත් එකතු කරාම වැඩි එක්කෙනා තමයි ඒව බොරු කතා එහෙම වෙන්න බෑ පුතේ පැට්‍රිකල් එහෙම වෙන්න බෑ කියලා දැන් ඔයාට තේරෙනවනේ ප්‍රායෝගික එහෙම වෙන්න බෑ කියලා ඔයාට තේරෙනවනේ එහෙම වෙන්න බෑනේ පුතේ ඈ එක දවසක් බැරි වෙලාවත් මාළු පාන් 8ක් විකුණලා ඉතුරු ඔක්කොම 90 ගානේ මේ කැන්ටිමේ 90 ගානේ විකුණනොත් මොන දෙයියන්ට කියන්නද කියන්නකෝ හරිනේ ඇත්තම කතාව හරි හැබැයි පුතේ මෙන්න මෙහෙම හරි මෙයාගේ පරාසය අඩුයි පරාසය අඩුයි කියන්නේ පුතේ බිස්නස් එක වැඩි කියන්නේ පරාසය අඩුයි බිස්නස් එක වැඩි මේකේ පරාසය අඩුයි කියන්නේ පුතේ බිස්නස් එක වැඩි කියන එක පරාසය අඩුයි කියන්නේ පරාසය අඩු පරාසයක් තියෙනවා කියන්නේ පුතේ බිස්නස් එක වැඩි කියන්නේ හරි අඩු පරාසයක් කියන්නේ එහෙමත් පුතේ ගන්න අමාරුයි හරිම නම් පුතේ මේකේ ක්‍රමේ තමයි දැන් අපිට ගන්න ක්‍රමේ හේතු අහලා නැහැනේ පුතේ අපෙන් අහලා තියෙන මොකද්ද ඔබට කර හැකි නිගමනය මොකද්ද හරි මේක නම් පුතේ මාළු පාන් අලවිය වැඩිය අපි උත්තරේ මොකද්ද මාළු පාන් අලවිය වැඩි ඒකට හේතුව තමයි පුතේ මේ දින 30ෙම තියෙන ඒවා එකතු කරාම මේ 30ට වඩා මොනවා වෙන්න ඕනේද වැඩි දැන් මේ පළතුරු බීම වල පුතේ 8 9 10 12 15 ඒ දින 30 30ෙම එකතු කරාම ඊට වඩා වැඩියෙන් තියෙන මොකේද මාළු පාන් අලවි. හරි අපිට ඒ හේතු කාරණා ඕනේ නැහැ පුතේ. අපෙන් අහන්නේ නිගමනයේ විතරයි දාන නිගමනයේ මොකද්ද මාළු පාන් අලවි වැඩිය. එහෙම බලාගෙන ගියාම සවිදුලසෙන්ගේ කියමන සත්‍යක් වේ. හරිනේ රයිට්. ඊට පස්සේ අර පච පොඩ්ඩක් කිව්ව කමන්නේ. දැන් මුල් ටික සත්‍යක් හරිනේ. හරි. හතරවෙනි ගාන පුතේ තනියෙන් හදලා අපි අද නතර කරමු හතරවෙනි ගානෙන් පස්සේ ප්‍රශ්න අංක හතරට අංගල් හදාගෙන යන්න
දැන් පුතේ අපි මේකේ ප්‍රශ්න වලට උත්තර අහන්න යමු කාගේදද යන්නේ හැම මේකටම අත උස්සන්න එපා මිනිස්සුයෝ අනිත් ළමයින්ට අවස්ථාවක් දෙනවා හරි කාඩසරේ බැන්නේ සමිඳුලසෙක් කොමදි ඔසරා කියන්න පොමදි ඔසරා කොමේ ඔසරා ඔසරා පළවෙනි පස්සේ කියන ඔසරාටක් ගාලා මට එහා බී පන්ති වල ළමයි සංඛ්‍යාව වෙන වෙනම ලියන්න මට කියන්න පහ පැටියෝ ඒ පන්තියේ ළමයි කීයක් ඉන්නවද 16 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 16 ඒ පන්තියේ 16 අය මට කියන්න බී පන්තියේ ළමයි කීයක් ඉන්නවද 16 16 රයි දැන් දෙවෙනි ප්‍රශ්නේ මට කියන්න ඔහම ඔසරා දෙවෙනි ප්‍රශ්නේ ඒ පන්තියේ ළමයිකු ලබා ගන්න ළමගේ උපරිමගේ සහ පරාසය හොයන්න මට කියන ඒ පන්තියේ අවමගේ කීයද අවමගේ අවමගේ 50යි එයාගේ නෑ එයාගේ සිග්නල් අඩුයි උපරිමගේ 82යි පුතේ පරාසය ඉන්නේ 82 න් 50ක් අඩු කරාම උත්තරේ 32යි अभी हम डगाल विकुम लागे इधर टुंगा दावस के विकुम लागे इधर विकुम लागे इधर टेक ये नहीं यान डगाल विकुम लागे इधर टे भैया यहाँ पे इधर विकुम विको विकुम पुता हमारे क्या ना बी पंती है सेट्टे क्या ना बी पंती है तुम्हीं निकाल ना बी पंती आओ मागे ये पाहाई पाहाई ऊपरी मागे ये हटा පරාසය 63 රයිට් අපි අමිට වාස 4 වෙනි ගානට පොතේ 4 වෙනි ගාන මම කියන්න හොඳට බලා ගන්න A පන්තියේ ළමයි සහ B පන්තියේ ළමයි එම ගණිත ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත පාඩම් වලට දක්වන දක්වන සාධන මට්ටම පිළිබඳ ඉහත දත්ත පදනම් කරගනිමින් සැසඳීමක් සිදු කර ඔබේ නිගමන ඉදිරිපත් කරන්න පුතේ මට කියන්න පුතේ මේකේ ඇත්තම A පන්තියද හොඳ පුතේ B පන්තියද හොඳ හරි A පන්තිය හොඳයිනේ A පන්තියනේ හොඳනේ ඉගෙන පුතේ වැඩිපුර ඒ කියන්නේ ගණිත පාඩම් වල සාද මෙහෙම පුතේ ලියන්න ගණිත පාඩම් වලට ඉහළ සාධන මට්ටමක් ඇත්තේ A පන්තියේ ළමයි යන පුතේ ගණිත පාඩම් වලට ඉහළ සාධන මට්ටමක් ඇත්තේ ගණිත පාඩම් වලට ඉහළ සාධන මට්ටමක් ඇත්තේ A පන්තියේ ළමයි गणित पाठम वलट इहल साधन मट्टम एत्ते ए पंक्तिये लमाई इहल साधन मट्टम एत्ते ए पंक्तिये लमाई पुते थावा पिट चूटी मातृकावा तीना पुते पिटू देखा के वितर मातृकावा मांगे का कोगड़ा पुते इडतिया इतरु करेगा तमोगड़ा दन्ना वद ලබන සතියේ පුතේ බැරි වෙලාවත් අපිට ටියුට් එක ගන්න උන් නැත්නම් ලබන මාසේ අලුත් මාසේ ටියුට් එක අලුත් මාසේ පුතේ එන්නේ මෙන්න මේ පාඩම් ටික එනවා අලුත් මාසේ පොඩ්ඩක් බලා ගන්න පුතේ අලුත් මාසේ මෙන්න මේ ටික එනවා අපිට කරන්න බැරි වෙච්ච පාඩම් ටික පරිමාණ රූප පාඩම හරි වෙන පුතේ අවසාන වාර විභාගයේ අන්තිම පේපර ටිකත් ලබන මාසේ එනවා අවසාන වාර විභාගයේ අන්තිම පේපර සෙට් එක ලබන මාසේ එනවා පරිමාණ රූප ඊට පස්සේ පුතේ තව තියෙනවා ඕකෝ කාලය පරිමාණ රූප කාලය කෝකෝ ත්‍රිකෝණ නිර්මාණය අපි ත්‍රිකෝණ නිර්මාණය පාඩම කරේ නෑ නේද රයිට් අන්නේ ප්‍රධාන පාඩම් තුන පුතේ ත්‍රිකෝණ නිර්මාණය පරිමාණ රූප කාලය අමාරුම පාඩම පුතේ පරිමාණ රූපයි කාලයයි පට්ට අමාරුවේ පාඩම් දෙක හරි එතකොට පුතේ ඒකෙම පේපර් පොතත් ඒකෙම දාලා එවනවා පුතේ වෙනම පේපර් කොල ටික වෙනම එවන්නද පොතේම දාලා හයි කරලා එවන්නද පොතේම දාලා හයි කරලා එවන්න වෙන වෙනම වන්නේ පාසල් පොතේම දාලා එවන්න හරිද ගඟොලේ හරි රයිට් ගීමිනි හිරන්යා හරිද පොතේම දාලා එවන්න හරි හරි පොතේ තමයි දාලා එවන්නේ පුතේ හරි අරනේ රයිට් අපි පුතේ ඉතුරු ටික කරමු මොන සතියද ලබන සතිය පුතේ ඉතුරු ටික කරමු සියල්ලෝටම ආයුබෝවන් බුදු සරණයි see you again
නැතුම් කියලා.